බල්ලා කියන්නේ මිනිසාගේ ළඟම මිතුරා වෙන සතෙක්. තරහ ගිය වෙලාවට බල්ලා කියලා අනිත් අයට බැන්නට බල්ලන්ගේ තියෙන හොඳ ගති ගුණ ගැන කවුරුත් දන්නවා. හැබැයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නම ඇහුවමත් බය හිතෙන දැනට භයානකම ලිස්ට් එකට ගිහින් ඉන්න බල්ලෝ සෙට් එකක් ගැන. මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. එක පිට්බුල් ලෝකෙ භයානකම බල්ලන්ගෙන් එකට වගේ ගන්න පුළුවන් කට්ටියක් තමයි මේ. මෙයාලගේ ඉතිහාසය ගත්තම පිට්බුල් මුතුන් මිත්තන් පැවතගෙන එන්නේ බ්‍රිතාන්‍ය දූපත් වලින්. මධ්‍යම ප්‍රමාණය සිරුරක් තියෙන මෙයාලා ගොඩක් බුද්ධිමත් කොට්ටාසයක්. ඒ කියන්නේ යමකට පුහුණු කරලා ගන්න පුළුවන් කට්ටියක්. මෙයාලගේ ආයු කාලය නම් අවුරුදු 8ත් 15ත් අතර ප්‍රමාණයක් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ගොඩක් මෝරණ්ඩු ශක්තිමත් ධෛර්ය සම්පන්න බල්ලෝ වෙන මෙයාලට ආදරෙන් හැදුවොත් ගොඩක් කීකරුව ආදරෙන් ඉන්න જાති. අන්න එක්ක ගොඩක් මිත්‍රශීලී වෙන්න කැමතියි. මෙයාලගේ හොඳින් වැඩුණු පිරිමි සතෙක්ගේ බර සාමාන්‍ය කිලෝ 16ත් 30ත් අතර පිහිටනවා. ඒ වගේම ගෑනු සතෙක්ගේ බර කිලෝ 14ත් 24ත් අතර ප්‍රමාණයක තියෙනවා. උසගත්තම පිරිමි සතෙක් සෙන්ටිමීටර් 44ත් 53ත් අතර ගෑනු සතෙක් සෙන්ටිමීටර් 43ත් 50ත් අතර වගේ තමයි උසයන්නේ. මෙයාලා කළු සුදු දුඹුරු වගේ පාටවලින් ඉන්නවා. අංක 2 රොට්වයිලර් जर्मन संभाव्यक् मेकत्य गृहाश्रित वैतिकुन बल्लो जातिया जर्मनी फाम वल कटेत वलट हा मसुंद पलट प्रवाहने करण खरत् अदगण तम इसमे बल्लाव युदागन तीयन्े मेलगे आयुकालीन अवृत अटत् दहयात्पे खेटिकालय तीयन्े मेलगे लक्षण गम हरिम निर्पीत बल्ले इवकेम गुडक धर्णुण पुलवान विधियट मेलव हदन पुलवान गुडक आदरे दील हदव तमंगे स्वामी अट गुडक आदरे वेन कने සාමාන්‍යයෙන් රොට්වයිලර් පිරිමි සතෙක්ගේ උස සෙන්ටිමීටර් 61ත් 69ත් අතර හා ගැහැණු සතෙක්ගේ උස සෙන්ටිමීටර් 56ත් 63ත් අතර තමා පිහිටන්නේ. බරගත්තම ගැහැණු සතෙක් කිලෝග්‍රෑම් 35ත් 48ක ප්‍රමාණිකුත් පිරිමි සතෙක් කිලෝග්‍රෑම් 50ත් 60ත් අතර ප්‍රමාණිකුත් වෙනවා. රොට්වයිලර්ලා ළමයින්ට ගොඩක් දරුණුයි කිව්වට ඊට වඩා ළමයි දැක්කම දරුණු වෙන බල්ලෝ ඉන්නවා. වර්තමානයේ වෙනකොට ගෙවල් වල ඇති කරන්න ගන්නා වගේම සාර්ථකව පුහුණු කරලා පොලිස් රාජකාරිය වලට වගේම ඔවුන්ගේ බුද්ධිය උපයෝගී කරගෙන සන්නද්ධ ක්‍රියාකාරකම් වලට පවා යොදා ගැනීමට හැකියාවක් තියෙන බල්ලු జాතියක්. අංක 3 ජර්මන් ෂෙෆර්ඩ් හරිම හැන්සම් බල්ලු జాතියක් තමයි මේ. මෙයාලගේ නමේ තියෙන විදිහටම මෙයාලා පැවතගෙන ඉන්නේ ජර්මනියෙන්. විශාල ප්‍රමාණයේ වැඩවලට උපයෝගී කරගන්න තමයි මෙයාලව හදලා තියෙන්නේ. දැන් නම් මෙයාලා ගොඩක් පොලිසියට සහාය වෙන්න, ගලවා ගැනීම වලට සහාය වෙන්න යොදා ගන්නවා. පුහුණු කළාම හොඳට කීකරුව ඉන්න බල්ලෙක් තමයි මෙයා. ඒ වගේම මෙයාලගේ බුද්ධිමත්කම හා මතක ශක්තිය වැඩි නිසා මෙයාලව නිරීක්ෂණ හා සෙවීම් කටයුතු වලටත් යොදා ගන්නවා. ඒ වගේම gedera ati කරන්නත් හොඳම වර්ගයක් තමයි මෙයාලා. එයාලා එයාගේ පවුලේ කරදරයකදී රැකගන්න උත්සාහ කරන කට්ටියක්. ඒ කියන්නේ තම ස්වාමියාට හිතැති බල්ලෙක් කියන එක. සාමාන්‍යයෙන් කළු හා ලා දුඹුරු පැහැයෙන් තමයි මෙයාලා ඉන්නේ. ගොඩක් වැඩුණු ගැහණු සතෙක්ගේ බර කිලෝග්‍රෑම් 22ක් 33ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම පිරිමි සතෙක්ගේ බර කිලෝග්‍රෑම් 30ක් 40ක් වගේ ප්‍රමාණයක් ගන්නවා. උසගත්තම පිරිමි සත්තු අඟල් 26ක වගේ උසකටත් ගැහණු සත්තු අඟල් 24ක් වගේ උපරිමයකටත් උස යනවා. මෙයාලගේ ආයු කාලය නම් අවුරුදු 9ත් 12ත් අතර වගේ කියලා තමයි කියන්නේ. අංක 4 ඩොබර්මන් පින්චර් මෙයාලත් ජර්මන් සම්භාව්‍යයක් තියෙන කට්ටියක්. බලන් ගියාම ලෝකේ වසම සහ දරුණුම බල්ල බිහි වෙලා තියෙන ජර්මනියෙන් කිව්වත් ඒකේ වරදක් නැහැ. දිග පාද තියෙන මෙයාලා ගොඩක් බුද්ධිමත් වගේම ශක්තිමත් කට්ටියක්. ප්‍රධාන ලෙසම ආරක්ෂක සුනකෙක් විදියට තමයි මුලින්ම මෙයාලව පාවිච්චි කරලා තියෙන්නේ. රොට්වයිලර් ජර්මන් පින්චර් ටෙරියර් වර්ගයේ බල්ලන්ගේ එකතුවකින් හැදුණු වර්ගයක් කියලාත් විශ්වාස කරනවා. ශක්තිමත් වගේම බුද්ධිමත් බල්ලෙක් කියලා හඳුන්වන මේ වර්ගය පොලිස් රාජකාරිය වලට වැඩි වශයෙන් යොදා ගන්නවා. මෙයාලා කළු සුදු හා දුඹුරු පැහැ වලින් ඉන්නවා. සාමාන්‍ය උස පිරිමි සතෙක්ගේ සෙන්ටිමීටර් 66ත් 72ත් අතර ප්‍රමාණිකුත් ගැහණු සතෙක්ගේ සෙන්ටිමීටර් 61ත් 68ත් අතර ප්‍රමාණිකුත් ගන්නවා. බරනම් සාමාන්‍යයෙන් කිලෝ 45ක උපරිමයකට පිරිමි සතුන් ඒ වගේම කිලෝ 35ක ගැහණු සතෙකුත් වෙනවා. මෙයලව හොඳට ට්‍රේන් කළේ නැත්නම් ගොඩක් දරුණු වෙන්න පුළුවන් කට්ටියක්. හැබැයි හොඳට ආදරණීය විදියට හැදුවොතින් ගෙදර හොරතලයට වුණත් හදන්න බැරි කමක් නැහැ. හැබැයි මෙයාලක පුද්ගලයෙක්ට විතරයි කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා කියන්නේ. අංක 5 බුල් මස්ටිෆ්.
කැඩිච්ච පෙට්ටියක වගේ මුණක් තියෙන මේ කට්ටිය පැවතගෙන ඉන්නේ එංගලන්තයෙන්. අතීතයේ වතු ආරක්ෂාවට යොදවලා තියපු මෙයාලා ස්වාමියාට ඉතා විශ්වාසවන්ත පක්ෂපාති වගේම ආදරණීය කට්ටියක්. හැබැයි ඒ වගේමයි දරුණු නොතින් ගොඩක් ප්‍රබල ශක්තිමත් කට්ටියක්. කුඩා දරුවන් එක්ක උනත් හදන්න පුළුවන් බල්ලෙක්. ඒ කියන්නේ කුඩා අයට ගොඩක් හිතවත්ව හදන්න පුළුවන් කට්ටියක්. දරුවාට අනුතුරක් වීමට කොහෙත්ම ඉඩක් තියන්නේ නැහැ. ඒකනේ මෙයාලා ආරක්ෂක බල්ලෝ කියලා කියන්නේ. මෙයාලගේ ආයු කාලය නම් වසර 8ත් 10ත් අතර ප්‍රමාණයක් කියලායි කියන්නේ. ලා දුඹුරු හාලා අලු පැහැයෙන් ගොඩක් ඉන්නවා. සාමාන්‍යයෙන් පිරිමි සතුන්ගේ බර කිලෝග්‍රෑම් 50ත් 59ත් අතර තමයි පිහිටන්නේ. ගැහැණු සතුන් කිලෝග්‍රෑම් 44ත් 54ත් අතර ප්‍රමාණයක් ගන්නවා. උසින් නම් මෙයාලා උපරිම සෙන්ටිමීටර් 60ක් 68ක් වගේ ප්‍රමාණයක් ගන්නවා කියලා තමයි කියන්නේ. අංක 6 සයිබීරියන් හස්කි. හරිම ලස්සන පෙනුමක් තියෙන සයිබීරියන් හස්කි වර්ගය නමේ හැටියටම පැවතගෙන ඉන්නේ සයිබීරියාවෙන්. මෙයත් ලෝකේ භයානකම සුනකයෝ ලිස්ට් එකට දාගන්න පුළුවන් බල්ලෙක්. කළු, සුදු, අලු, තඹදුඹුරු වගේ පාටවලින් ඉන්න මෙයාලා අනෙක් බල්ලෝ එක්ක මිත්‍රශීලී වුණත් ළමයි එක්ක දාලින්න කොට නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. බුද්ධිමත් සුනකයෝ කොටට දාන්න පුළුවන් තවත් බල්ලෙක් තමයි මෙයාලා. හරිම ක්‍රියාශීලී වගේම හරිම ශක්තිමත් බවෙන් යුක්තයි. මෙයාලගේ ආයු කාලය අවුරුදු 12ත් 14ත් අතර වගේ ප්‍රමාණයක් ගන්නවා. ඒ වගේම ඝන ලෝම තට්ටුවකින් ශරීරයම වැහිලායි තියෙන්නේ. මෙයාලා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 60කට පිරිමි සත්තුත් සෙන්ටිමීටර් 56කට ගැහණු සත්තුත් උස යනවා. ඒ වගේම බර ගත්තම උපරිම කිලෝ 23ත් 27ත් අතර ප්‍රමාණයක් තමයි ගන්නෙ. අංක 4 බොක්සර්. මේ බල්ල වර්ගය දඩයම් සඳහාම පුහුණු කරන ලද බල්ල වර්ගයක්. ඒ වගේම ගොඩක් ශක්තිමත් හණු තියෙන විශේෂයක් විදියට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මෙයලත් දරුණු ගණයේ බල්ලන්ගේ ලිස්ට් එකට ඇතුල් වෙලා තියෙන්නේ ළමයින්ට ගොඩක් දරුණු වෙන නිසාවෙන්. ඒ වගේම ශක්තිමත් හණු වලින් අල්ලාගත් දෙයක් අතාරින්න නම් ගොඩක් අමාරු වෙනවා. මෙයලා නිතර නිතර ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන් කට්ටියක්. පුරුදු කරලා ගත්තොතින් ආරක්ෂාව සඳහා වගේම දඩයමටත් කදිම බල්ලෙක්. මෙයලගේ උස සාමාන්‍යයෙන් ගැහණු සතෙක්ගේ සෙන්ටිමීටර් 53ත් 61ක ප්‍රමාණයකටත් පිරිමි සතෙක්ගේ 56ත් 64ක ප්‍රමාණයකටත් වගේ වෙනවා. බරගත්තුතින් උපරිමය කිලෝග්‍රෑම් 37ක් පිරිමි සතෙක්ගෙත් කිලෝග්‍රෑම් 32ක් ගැහණු සතෙක්ගෙත් උපරිමය ගන්න පුළුවන්. ස්වභාවයෙන්ම සියුම් කෙටි ලෝම තට්ටුවක් තමයි මෙයලට තියෙන්නේ. අවුරුදු 9ත් 15ත් අතර ප්‍රමාණයක් ආයු වර්ධනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. මේ වීඩියෝ හරහා ඔබේ දැනුමට යමක් එකතු වන්නට ඇති වග අප විශ්වාස කරනවා. ඇසිදිසි මානෙන් ඔබට යමක් ඔබට ගෙනේම තමයි විපරමේ අපේ බලාපොරොත්තුව. තවත් මෙවන් වැදගත් වීඩියෝවකින් නැවත හමුවනතුරු ඔබට නිදුක් නිරෝගී සුවදායි දවසක්.